ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය අපේ පක්ෂ නායිකාව මේ රටේ අගමැතිකම් කළ සෑම අවස්ථාවකදීම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ක්‍රියාත්මක වීම තුළ අන්තර්ජාතික සම්බන්දතා විශේෂයෙන්ම ජාත්‍යන්තර මිත්‍රශීලී භාවය සෑම රටක් සමගම හොඳ හිත ගොඩනගාගෙන අපිට විශාල වශයෙන් මහා කර්මාන්ත සුල් කර්මාන්ත ආධාර උදව් විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යාපනද සෞඛ්‍යද කෘෂිකර්මයේද තාක්ෂණයේද යටිතල පහසුකම්ද මේ සෑම අංශයකින්ම අපිට ලැබුණා. ඒ කාල සීමාවන් තුල අපිට කිසිම ජාත්‍යන්තර සතුරෙක් සිටියේ නැහැ. ඒ ප්‍රතිපත්තිය 2015 සිට 2019 දක්වා අවුරුදු 5කට මාස 1කමාරක් අඩු ආණ්ඩුවක් තුල මමද ක්‍රියාත්මක කළා විදේශ ප්‍රතිපත්තියක් විදිහට. මගේ කාල සීමාව තුලත් ලෝකයේ කිසිම රටක් අප සමග අමනාප වුණේ නැහැ. අපි මිත්‍රශීලී වුණා, දැඩි සබඳතාවයක් නැති වුණා. ඊට පෙර රාජ්‍ය නායකයින් නැති කරගත් ඇතැම් සම්බන්දතාවලට වඩා ඇතැම් රටවල් සමග මට සහ මගේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. එදා ඒ හිතවත්කම් මිත්‍රශීලී භාවයන් නැති කරගෙන මේ රටට අවශ්‍ය හොඳ හිත අන්තර්ජාතික වශයෙන් ලෝකයේ සෑම රටක් සමගම ගොඩනගා ගන්න. මම 2015 ජනාධිපති ධුරයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත් වෙලා තිබුණේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපෙන් ඈත් වෙලා තිබුණේ. යුරෝපය අපෙන් ඈත් වෙලා තිබුණේ. අපේ මාළු මිලදී ගැනීම නවත්තලා තිබුණා. ඒ වගේම අපිට දීලා තිබුණ බදුසාන විශේෂයෙන්ම ඇඳුම් නිෂ්පාදනය කිරීමේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඒ සියල්ල කපා හැරලා තිබුණා. අපිට විශේෂයෙන්ම GST ප්ලස් අපිට ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. අපි සෑම රටක් සමගම හොඳ හිත ගොඩනගා ගත්තා. අපිට ඇමරිකාවත් ඕනේ, ජපානයත් ඕනේ, යුරෝපයත් ඕනේ, චීනයත් ඕනේ, ඉන්දියාවත් ඕනේ, රුසියාවත් ඕනේ. ලෝකේ සෑම රටක්ම අපිට අවශ්‍යයි. ඒ කිසිදු රටක් සමග අපි සම්බන්ධකම් ඈඩ් කර ගැනීම අපි කරගන්නා වූ බරපතල වැරැද්දක්. ඉන්දියාව දීර්ඝ කාලීන අපේ මිත්‍රෙයි. විශේෂයෙන්ම බුදුදහම ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ගෙන ආ තැන් සිටම ඒ දක්වා කාල සීමාව ගත් විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ තිබෙන්නේ ඉතාම ශක්තිමත් මිත්‍රශීලී භාවයක්. ඒක නිසා ඉන්දියාව අපේ ඉතාම මිත්‍ර රටක් විදිහට විශේෂයෙන්ම යුද්ධයේ කාලේ අපිට උදව් කරපු LTTE පරාජය කරන්න විශාල සහයෝගය දුන්න රටක් විදිහට ඉන්දියාව අපිට අවශ්‍යයි. ඒ වගේම තමයි චීනය. චීනය මූලික වශයෙන්ම ඒත් යුද්ධයේ කාලේ LTTE පරාජය කිරීම සඳහා අපිට විශාල සහයෝගයක් දුන්නා. මේ සෑම රටක්ම අපිට කොවිඩ් කාලේ බරපතල කොවිඩ් වසංගතයෙන් අපි ආර්ථික අර්බුදයකට පත් වෙලා අපිට බෙහෙත් නැති කාලේ, අපිට වැක්සින් නැති කාලේ අපිට මේ සෑම රටක්ම උදව් කළා. ඒක නිසා මේ සෑම රටකින්ම ඒ අවශ්‍ය සහයෝගය ලබා ගැනීම ඉතාමත් අවශ්‍යයි. Net News.